අදාපි කතා කරන්න සූදානම් ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් මේ ආම වාතය පිළිබඳව ගොන් ගොඩාක් අය ගැස්ට්‍රයිටිස් කියලා හිතුවම හිතෙනවා මේ ගැස්ට්‍රයිටිස් හැදෙන උදේ පාන්දර කෑවේ නැති වුණාම කියලා අඹුලික පට්ටපල් බොරුවක් මතක තියාගන්න මග මම යෝගා උපදේශකවරේ අපිට ගොඩාක් වෙලාවට උදෑසන කෑම අයිබි වෙනවා මොකද හේතුව පාන්දර හතර පාර අපේ අභ්‍යාස පටන් ගන්න සිදුවෙන නිසා ඒතර අපිට කන්න වෙන්නේ දවල් ආහාරය ගොඩක් වෙලාවට මගේ වගේ ළමයි 3400ක් කිනම්ත අපි කාටවත් ගැස්ට්‍රයිටිස් නැහැ ගැස්ට්‍රයිටිස් කියන එක එහෙම නැත්නම් ආම වාතය කියන එකේ හේතු කාරණා තමයි මූලික වශයෙන්ම මානසික ආතතිය හා පීඩනය කොළඹ නගරයේ වාසය කරන කොළඹ නගරයේ ගොඩාක් ආතතියෙන් පිරුණු රැකියාවල් කරන හැමෝම ගැස්ට්‍රයිටිස් හැබැයි උදේ පාන්දර කාලා නැහැ ගැස්ට්‍රයිටිස් කියලා එනවා නම් ඔබ යන්න දැරණියගල අවිස්සාවල නුවර පළාත්තර ඔය සේදලු කඩන අපේ සොයිර සොරියන් දියා හම් වෙලා ආන්න ඒගොල්ල කිසි කෙනෙක් උදේ පාන්දර සේදලු කඩන්න එනවා කහට කෝප්පයක් බීලා එන්නේ ඒ කාටවත් ගැස්ට්‍රයිටිස් නැහැ ඒගොල්ල ඇවිල්ලා සේදලු කඩලා ඉවර වෙලා 11:00 12:00 ඉතර ලුරිමිරිස් ගුලියක් එක රොටි දෙකක් කනවා එච්චර තමයි ආහාරය හවස් වෙනකම් කාටවත් ගැස්ට්‍රයිටිස් නැහැ ගැස්ට්‍රයිටිස් කියන එකත් එන්නේ මනසත් එක්ක දැන් මම මේ අභ්‍යාස ක්‍රමයේ ඔබට හඳුනලා දෙන සූදානම් වෙන්නේ ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්වයන් තියෙන අයට ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් හා යෝග ආසන කීපයක් ඔබට හඳුන්වලා දෙන්න සූදානම් වෙනවා. දැන් අපි ඔබට ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් ඉවත් කරගන්න පුළුවන් ප්‍රාණායාම අභ්‍යාසයක් කියලා දෙනවා. මේක සිත්කාරි ප්‍රාණායාම. දැන් බොහෝ දොඩට කොන්ද කෙරින් කරන්න ඉදිරියේ බලා ගන්න මේකේ විශේෂත්වය තමයි කටින් හුස්ම අර ගන්නවා කටින් හුස්ම පිට කරනවා නමන සාමාන්‍ය ජීවිතයේ කටින් හුස්ම ගැනීම පිට කිරීම ගැටලුවක් නැහැ හුස්ම ගැනීම ප්‍රශ්නයක් තියෙනවා හුස්ම ගැනීම නිතරම කරනවා නාසය නමුත් මේ අභ්‍යාසය ඔබ කරන්නේ කටින් හුස්ම ගැනීම මේක මතක තියාගෙන ඇදුම සෙම් රෝග සසන රෝග තියෙන කිසි කෙනෙක් අත්හදා බලන්නේ මේ රෝග තත්ත්වය ශනික වැඩි වෙයි මේක ඉතාම ගුණ දෙන්නේ අදිරුදිරි පීඩනේ තියෙන අයට මානසික ආතති තියෙන අයට චර්ම රෝග තියෙන අයට කොණ්ඩෙ අකලට ඉඳලා හැලෙන පැලෙන ගැලවෙන අයට හා ගැස්ට්‍රයිටිස් තියෙන අයට ඉතාම ගුණ දෙන මේ ප්‍රාණායාම අභ්‍යාසය. දැන් බලන්න කරන ආකාරය මුව ඉවර කරන් දිව නවලා උඩු ඇඳේ ගාවන් බලන්න දිව නවලා උඩු ඇඳේ ගායවි. දැන් ඉතාම සෙමින් අල්සයන ශබ්ද ඇහෙන ආකාරයට කටින් හුස්ම ගන්න අරගෙන ගත්ත හුස්ම පෙනහල්ලේ රඳවා ගන්න මුව වසා ගන්න පොඩි වේලාවක්කින් ආපහු සෙමින් කට ඇරලේ හුස්ම හෙමින් කටින් පිට ඔය එක වටය නැවත සෙමින් හුස්ම අර ගන්න කටින් අල්සයන ශබ්දය ඇහෙන්නෝ සෙමින් කට ඇරලා සෙමින් පිට වාර 9ක් කරා උදේ 9ක් හවස 9ක් අනිවාර්යෙන් කරා ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් අතුරු දහන් වෙනවා ලිහිල් කළා ඊළඟ පියවර ඔබ පවන් මුක්ත ආසනය කරනවා හොඳට හුස්ම අර ගන්න පවන් මුක්ත ආසන ඊළඟ ආසනේ වම් පාදයේ සෙමින් නවන්න උදරය මත අත් දෙකෙන් අල්ලා හුස්ම පිට කරමින් නලල ගාවන දන හිස් මත හෙමින් ගාව දකුණු පාදයේ කෙලින් හොඳට දිගහරින් ලිහිල් කළා ඉදිරිය නැවත හොඳට හුස්ම අරගෙන දකුණු පාදේ නා අත් දෙකෙන් අල උදරයේ බඩට තද කරා පිට කරමින් නරල ගාවන දන හිස් මත නිදහස් කළා සහල් අලොට හැරෙව මේ පවන් මුක්ත ආසනයේ අර්ධ අවස්ථාව ඊළඟට අපි කරන මේ පූර්ණ අවස්ථාව මේකදී අපි පාද දෙකම ಉಪಯೋಗ කරගන්න පාද දෙක ලං කරා අදේ කලව දෙපසට ගියේ අල උඩ හරවන් හොඳට නාස්පුඩු තුලින් හුස්ප ගන්න පාදික නාන්න උදරය මත අද් දෙකෙන් අල්ලා
පිටකරමින් නලලා ගාවන ධන හිස්මත 1 2 3 4 5 6 7 8 9 10 අපව අධේ කලව දෙපස පාදේ කීදෙද හොඳට හුස්ම අරගන්න පාදෙක නවන්න උදරය මතට අධදකින් අල්ලා හුස්ම පිට කරින් නලලා ගාවන 1 2 3 4 5 6 7 8 9 10 ලිහිල් කලා පාදක අධික ඇඩ් කරලා අල්ල උඩට හරවල ඇස් පියාගෙන මනසින් සිතින් විනාඩි 3 4ක් ලිහිල් කරා ලිහිල් කළ බොහිතන් ඇස් පියාගෙන මාමේ කරපාවු අභ්‍යාසයේ මේ ශක්තියේ බලයෙන් මගේ ආමාශයේ මගේ ශිරේ තියෙන මේ විසගතිය බැහැර වෙලා ආමාශයේ සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා කියලා මනසින් චිත්ත රූපමවන් උපවිඥානගත කරන් දිනෙන් දින අනිවාර්යයෙන්ම ඔබ ගැස්ට්‍රයිටිස් කියන මේ රෝග තත්ත්වයෙන් විතරක් නෙමෙයි බොහෝ රෝග වලින් මිදෙන්න මේ ආසන දෙක මේ ආසන දෙක ඒ වගේම අපි ඉදිරිපත් කළ ප්‍රාණායාම අභ්‍යාසය ප්‍රයෝගිකට ගන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් සුව කරන්න පුළුවන් ඉතාම වටිනා ඖෂධයක් ඔබ හමුවී තබන්න සූදානම් වෙනවා මොකද මේ ඖෂධය හරිම සරලව හොයා ගන්න පුළුවන් ඔබ දන්නවා රතු තම්පල ගහේ පස්පංගුව ගන්න මම මේ කියන දේ විශ්වාස කරලා බලන්න රතු තම්පල ගහේ පස්පංගුව අරගෙන කැදක් හදන්න සූදානම් වෙන්නේ අරගෙන ඉවර වෙලා ඒක බ්ලෙන්ඩ් කරලා විස ගන්න රතු තම්පල ගහේ විස අරගෙන ඉවර වෙලා ඔබ ඒ විසට හොඳට විස අරගෙන ඒක රත් කරලා ඒ විසට තම්බා ගත්තා වූ අපි කියනවා ගොඩාක් සීතලයි ගොඩාක් ගුණ දෙනවා මුංගට පිරිසියක් විතර අරගන්න අරගෙන මේකට මිශ්‍ර කරලා ඉවර වෙලා කොලකඳක් හදාගන්න කොලකඳක් හදාගෙන උදෑසන හිස් බඩ දවසක් කර දවස පානය කරන්න දවස් 14ක් හෝ 21ක් බලන්න ඔබේ ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා ඔබේ ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් අතුරුදහන් වෙනවා දවසක් කර දවසක් භාවිතා කරන්න කියන්නේ ඇයි මේක උග්‍ර සීතලයි සේ මෙහෙම තියෙන කෙනෙක් සෙනිකෝසෙම වැඩි වෙන්න පුළුවන් ඒ නිසා 12ට ඉස්සෙල් මේ කැඳ හදලා පානය කරයිට අමතරව අර දවසක් කර දවසක් නේ මං කිව්වේ අර දවසක් කර දවසක් කියන දෙවෙනි දවසේ මොකද කරන්නේ ඔබ ගන්න කොමාරික කොමාරික අරගෙන ඉවල සුදු පාට තියෙන ජෙල් එක අරන් ඌරලා මීපරි තේ හැන්දක් දාලා ඒක හිස්බඩ පානය කරන එක ලස්සන වෙනවා සිර තරණ වෙනවා ස්නායු පද්ධති උද්දීපනය වෙනවා ගොඩාක් ප්‍රතිඵල ඔබට ලැබෙනවා මේ කොමාරික ජෙල් එක ඔබ කඩේ තියෙන කොමාරික ජෙල් ලං කියලා ගන්න එපා එතන කොමාරිකක් නැහැ කුමාරිකක් නැහැ කිසි දෙයක් නැහැ නිකම්ම නිකං ඔයෙන් හොව දාගත්ත කොමාරිකා කෑල්ලයි තියෙන්නේ වතුර විදුරු පහක් විතර දාලා තියෙන්නේ ඒව අරගන්න එපා කොමාරිකා ඔබේ වත්තේ වවා ගන්න ශ්‍රේෂ්ඨ ඖෂධයක් වවාගෙන ඉවර වෙලා ඒ ජෙල් එක විදුරුවකට දාලා මීපරි හැන්දක් දාලා පානය කරන් සම්පූර්ණයෙන් ආමාශයේ තියෙන තුවාල පවා සුව වෙනවා ඊට අමතරව බුදේ පාන්දර නැකිట్లా කට හොදන් නැතුව සීතල වතුර ටිකක් ගන්න වතුර විදුරු හතරක් විතර අරගෙන හොඳට වතුර විදුරු හතරම් පානය කරන් විනාඩි 40ක් යන කිසිම ආහාරයක් ගන්න එපා දවස් 30ක් එක දිගට කරන් ගැස්ට්‍රයිටිස් අතුරුදහන් වෙනවා ඊට අමතරව මානසික සහනය සඳහා යෝග අභ්‍යාස භාවනා මේ ප්‍රාණායාම අභ්‍යාස කරන් මේ පිළිබඳ පුරුදු පුහුණු ඉන්දියානු පුරුදු පුහුණු උපදේශකවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න ඔබට අවශ්‍ය නම් මට කතා කරන්න මගේ දුරකථන අංකේ පාත දිස් වෙනවා කතා කර මම සූදානම් ඔබට උදව් උපකාර කරා එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන් දැන් අපි ඔබට ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් ඉවත් කර ගන්න පුළුවන් ප්‍රාණායාම අභ්‍යාසයක් කියලා දෙනවා මේක සිත්කාරි ප්‍රාණායාම දබ හොඳට කොඳ කෙරින් කරන් ඉදිරියේ බලා ගන්න මේකේ විශේෂත්වය තමයි කටින් හුස්ම අරගන්නවා කටින් හුස්ම පිට කරනවා නමන සාමාන්‍ය ජීවිතයේ කටින් හුස්ම ගැනීම පිට කිරීම ගැටලුවක් නැහැ හුස්ම ගැනීම ප්‍රශ්නයක් තියෙනවා හුස්ම ගැනීම නිතරම කරනවා නාසය නමුත් මේ අභ්‍යාසය ඔබ කරන්නේ කටින් හුස්ම ගැනීම මේක මතක තියාගෙන ඇදුම
सेम रोग ससन रोग तीन किसी के अथवादाबल रोग तत्व क्षणिक वेड़ी मेक इकाम गुड़ी अतिरुद्रपीने तीन आयट मानसिक आतति तीन आयट चर्म रोग तीन पोंड अकल हेरण पेरण गेलवनायट हाँ गैस्ट्राइटिस तीन आयट इताम गुड़ी मे प्राणायाम अभ्यास भरण खरण आकार मुवर खरा दीवन वाला उड़ुंदे गावा बरण दीवन वाला उड़ुंदे गाय इताम सिमिंग अलसन शब्द आकार कटिंग उस्मगा अरगने गुष्प पेनहल्ले रणवागा मुसागा कोटरले हुस्म हिमी कटिंग पिटक नवत सेमी उस्म अरगान खाटी अलसन शब्द सेमीं खटारला सेमीं पिटकरा वार नमयक करा उदय नमयक हवस नमयक अनिवार्यं करा गैस्ट्राइटिस संपूर्ण अतुरु दहां वेनो लिहिल कला इलंग पियवर ओब पवन मुक्त आसने करना पवन मुक्त आसने इलंग आसने वंपादे सिमी नवान्न उदरयमत अद्देकें अल्ला हुस पिटकर्मी नलल गावन दनहिस्मत हिमीं गाव दकुन पादे केली हुदर दिगहारें लिहिल कला दकुन पादे नाल उदर बड़ता तदकर पिटकर धनहिस्मत सहल अल्लोर मे पवन मुक्त आसने अर्ध अवस्था इलंगट अपिकरण मे पूर्ण अवस्था उपयोग कर लिहिल कला मन चित रूप उप विज्ञान दिन अनिवार्य उपयोगिकट गान पुड़वा।